දැන් 2015 මේක පටන් ගද්දී මමයි මගේ යාළුවෝ මේක පටන් ගද්දී අපි ඇවිල්ලා තනිකර මුකුත්ම දන්නේ නැති දෙන්නේ right ඉස්කෝලෙන් එළියට ඇවිල්ලා CIM මේ හදාරනවා හැබැයි මේ මාකටිං සම්බන්ධ බ්‍රෑන්ඩ් එකක් කොහොමද හදන්නේ ඩිජිටල් අවකාශය තුළදී මොනවද කරන්නේ මේකේ තියෙන ටෙක්නිකල් පාර්ට් එක මොකද්ද මේ මුකුත්ම දන්නේ නැහැ එතකොට කවුරු හරි පුද්ගලයෙක් මේ වීඩියෝ එක බලනවා නම් මට ව්‍යාපාරයක් කරන්න ඕන හැබැයි කරන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ කියන අදහස තියාගෙන ඉන්නවා නම් ඕගොල්ලෝ හිටපු තැන ඕගොල්ලෝ දැන් ඉන්න තැන තමයි අපි මේ අවුරුදු 6කට 7කට කලින් හිටියේ මේ වෙලාවේ හැටියට ලොකු මුදලක් අපි දෙකට බෙදාගෙන මමයි ලහිරුයි අපි බොහොම පොඩියට ඒ වෙලාවේ ඇතුළතදී ආයතනයක් වෙනද නාමයක් සම්නාමයක් බ්‍රෑන්ඩ් නේම් එකක් මුකුත් අපිට නැහැ අපි කවදාවත් අපි ළඟට ආපුවම සමහරවිට අපි දන්නේත් නැහැ අපිට නම් අනිවාර්යයෙන් අපිට කරලා දෙන්න පුළුවන් කියලා පස්සේ අපි එක්කෝ වැඩේ කරන හැටි ඉගෙනගෙන වැඩේ කරනවා එහෙම නැත්නම් කරන්න පුළුවන් පුද්ගලයෙක්ව අපි අතට ගන්නවා ඔය ලංකාවේ බිස්නස් එකක් පටන් ගන්න ඉන්නවා නම් ලංකාවේ බ්‍රෑන්ඩ්ස් හැදුනේ කොහොමද පිළිබඳව එඩියුකේට් වෙන එක ඒවා දැනගන්න එක හරිම වැදගත් මෙන්න මේ හේතුව නිසා ලංකාවේ බ්‍රෑන්ඩ්ස් හැදුනේ කොහොමද පිළිබඳව අපේ ඔඩියන්ස් එකට එඩියුකේට් කරන්න ඕන නිසා අද සිම්පල් බුක්ස් channel එකට ඇවිල්ලා ඉන්නවා වැඩිය නැ අවුරුදු 21න් හරි පුදුමාකාර විදියට බිස්නස් එකක් පටන් ගත්තු අද වෙනකොට ඒක ඉන්ටර්නැෂනල් ලෙවල් එකට අරගෙන යන්න පුළුවන් වෙච්ච icon කියන ඩිජිටල් මාකටිං ආයතනයේ නිර්මාතෘ සහ CEO දුලින්ද පෙරේරා යුනිවර්සිටි ඔෆ් මොරටුවේ එකෙන් එන්ජිනියරින් උපාධියක් කරලා CIM සම්පූර්ණයෙන්ම කම්ප්ලීට් කරලා ඒ මැදියට CIM මාකටිං ගැනත් උපාධියක් කරලා කොහොමද අඩු වයසෙන් මෙහෙම ලංකාවේ සහ ඉන්ටර්නැෂනල් ක්ලයන්ට්ස් ලා එක ගනුදෙනු කරන්න පුළුවන් icon කියන ඩිජිටල් මාකටිං ආයතනය දුලින්ද පෙරේරාට පටන් ගන්න පුළුවන් උනේ කොහොමද ආයක ග්‍රෝ කළේ ඉතින් කොහොමද මේ icon කියන ආයතනය පටන් ගත්තේ දියුණු කරේ මේ කතන්දරේ මොකක්ද icon ආයතනේ නොදන්න කතාව මේ වීඩියෝ එකේ හරි දුලින්ද අපි වැඩේ පටන් ගමු. පළවෙනියටම දුලින්ද පෙරේරා කියන එක්කෙනා ව්‍යවසායකයෙක් විදිහට පත් උනේ කොහොමද? ගොඩක් ඇහෙන ප්‍රශ්නයක්. මම හිතන්නේ 2015 දී මීට අවුරුදු 6 මාසයක් වගේ 2015 දී ඒ ලෙවල් කරලා ඉවර වෙලා සාමාන්‍ය අපි හැමෝම කරනවා වගේ මේ මමත් අර ටිපිකල් ශ්‍රී ලංකන් කෙනෙක්ගේ අවස්ථාවෙද්දි මම උසස් පෙළට අධ්‍යයනය කරේ ගණිතය විෂයෙන් ඊට පස්සේ කොහොම හරි A-level කරලා ඉවර වෙලා සීමා CIM qualification එක ඉගෙන ගන්න wisdom ආයතනයට බැඳුනා මෙහෙම ඉද්දි මතර බොහොම අපේ තරුණ කට්ටිය තාමත් තරුණයි. තාම අර තරුණ පොඩි කොල්ලෝ විදිහට ඉද්දි අපි wisdom එක ඇතුලේ ගොඩක් ක්‍රියාශීලී. මේක එක කටයුතු වලට මෙව වුණා. ඒ වෙලාවේදී wisdom එකේ හිටපු සාමාන්‍ය අධිකාරීතුමා චින්තක විජේරත්න මහත්මයා අපි කියන්නේ චින්තක සර් කියලා මේ මමයි මගේ යාළුවෙක් හිටියා ලහිරු රඹුක්වැල කියලා. අපි දැන් ඇහුවා මේ 2015 වර්ෂය තුලදී තේරුම් ගන්න ඕන කාරණාව මේ ඩිජිටල් මාකටිං කියලා කියන්නේ ඉන්ඩස්ට්‍රි එකක් නෙමෙයි. මේ දැන් තියෙනවා වගේ ගොඩක් ප්‍රවර්ධනය වෙච්ච ගොඩක් පහසුකම් තිබ්බ ඉන්ඩස්ට්‍රි එකක් නෙමෙයි. අපි නිකන් ඇහුවා ඔගොල්ලෝ කොහොමත් ඔය Facebook එකකින් ඉන්නේ සාමාන්‍යයෙන් මේ මොනවත් කරන්න බැරිද කියලා. මම අදටත් කියනවා මේ මාකටි කෙනෙක් විදිහට මම හදපු හොඳම කැම්පේන් එක ඇත්තටම හැදුවේ බොහොම හම්බෙන්. අපි ඒ වෙලාවේදී විසඳුම් එක සඳහා පොඩි බොහොම පොඩි කැම්පේන් එකක් කරා සමාජ මාධ්‍ය ඔස්සේ 2015 අග 2016 මුල වගේ මේ අවස්ථාව. තාම මතකයි අපි බොහොම අපිට ඒ වෙලාවේ හැටියට ලොකු මුදලක් අපි දෙකට බෙදාගෙන මමයි ලහිරුයි අපි බොහොම පොඩියට ඒ වෙලාව ඇතුළතදී ආයතනයක් වෙළඳ නාමයක් සම්නාමයක් බ්‍රෑන්ඩ් නේම් එකක් මුකුත් අපිට නැහැ. ඒ වෙලාවේ අපි බොහොම සරලව කරපු වැඩක්. හැබැයි අපේ මං හිතන්නේ තිබ්බ වාසනාවකට වැඩේ හරි ගියා.
වැඩේ හරි ගිහිල්ලා මේ අපි කරපු කැම්පේන් එක අපි නොහිතපු සාර්ථකත්වයක් ලැබුවා. ඒ ලැබපු සාර්ථකත්වය තුල අදටත් අපි බොහෝ ගොඩක් ස්තුතිවන්ත වෙනවා විසඳ මායතනට සහ චින්තක සර්ට. අපිව පොඩ්ඩක් පුෂ් කරලා අපිට කිව්වා මේක ආයතනයක් විදිහට හදන්න මේ ගිහිල් ආයතනේ රෙජිස්ටර් කරගන්න බැංක account එකක් තියෙන්න ඕන ඕගොල්ලන්ට. එතකොට තමයි අපිට ඕගොල්ලන්ට payment එකක් කරන්න පුළුවන් කියන point එකද. අපි මේ වෙලාවේදී අවම වශයෙන් ආයතනයක් රෙජිස්ටර් කරන්නේ කොහොමද කියලාවත් ආයතනයක් හසුරුව ගන්න කොහොමද කියලාවත් බැංක account එකක් තියෙන්නේ කොහොමද කියලාවත් අපි දන්නේ නැහැ. එහෙම පටන් ගත්ත ගමනක් තමයි අපි අවුරුදු දැන් 5ක් විතර ගිහිල්ලා මේ තැනට ඇවිල්ලා තින්නේ. ඉතින් දුලින්ද පෙරේරා ව්‍යවසායකයෙක් උනේ කොහොමද කියන එකට ඇත්තම උත්තරේ තමයි බොහොම හම්බෙන් සිද්ධ වෙච්ච අර අපි කියන හැපි මිස්ටේක් එකක් කියලා. බොහොම හම්බෙන් සිද්ධ වෙච්ච කාරණාවක්. හරි දුලින්ද. දැන් ඔයා දැන් ව්‍යවසායකයෙක් උනේ ඒ කතන්දරේ හරි. දැන් එතකොට මේ icon කියන බ්‍රෑන්ඩ් එක මේ බිස්නස් එක කොතනින්ද පටන් ගන්නෙ කොහොමද ඒ අරඹුම වගන්නේ? හොඳ ප්‍රශ්න. දැන් 2015 මේක පටන් ගද්දී මමයි මගේ යාළුවෝ මේක පටන් ගද්දී අපි ඇවිල්ලා තනි කර මුකුත්ම දන්නේ නැති දෙන්නෙක්. රයිට්. ඉස්කෝලෙන් එළියට ඇවිල්ලා CIM ඒ හදාරනවා. හැබැයි මේ මාකටිං සම්බන්ධ බ්‍රෑන්ඩ් එකක් කොහොමද හදන්නේ? ඩිජිටල් අවකාශය තුළදී මොනවද කරන්නේ? මේකේ තියෙන ටෙක්නිකල් පාර්ට් එක මොකද්ද? මේ මුකුත්ම දන්නේ නැහැ. එතකොට කවුරු හරි පුද්ගලයෙක් මේ වීඩියෝ එක බලනවා නම් මට ව්‍යාපාරයක් කරන්න ඕන හැබැයි කරන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ කියන අදහස තියාගෙන ඉන්නවා නම් ඕගොල්ලෝ හිටපු තැන ඕගොල්ලෝ දැන් ඉන්න තැන තමයි අපිත් මීට අවුරුදු 6කට 7කට කලින් හිටියේ. 2015 ඉඳලා 2017 වෙනකන් මං හිතන්නේ අපිට වැඩි වුණේ ක්ලයන්ට්ලා විදිහට අපේ කස්ටමර්ස්ලා විදිහට වැඩි වුණේ ක්ලයන්ට්ලා 4ක් 5ක් විතර පමණයි. හැබැයි මේ 4 5 ඇතුළතත් සමහර කට්ටිය හැලුණා ආයෙත් අලුත් ක්ලයන්ට්ලව හම්බ වුණා. හැබැයි මැක්සිමම් 4ක් 5ක් වගේ අවස්ථාවක්. 2015 ඉඳලා 2017 වෙනකන් අපි පොඩ පොඩ මේ ඉන්ඩස්ට්‍රි එක ගැන ඉගෙන ගන්න පටන් ගත්තා. දැන් තියෙන ඩිජිටල් අවකාශය තුලදී තියෙන ඊළඟ වැදගත්ම කාරණාව ඇවිල්ලා self study කරන්න අතිතරම් material තියෙනවා. සා මේ ඔක්කොම material බොහොම freely අන්තර්ජාලය හරහා ඔබට ලබා ගන්න පුළුවන්. එතන මම හැමතිස්සෙම කියන දෙයක් තමයි දෙයක් කරන්න කලින් ඒ දේ සම්බන්ධව ඉගෙන ගන්න. study කරන්න. subject එක study කරන්න. එකකින් මම අදහස් කරන්නේ තියෙන හැම කාරණාවක් සම්බන්ධව පරතරටම ඉගෙන ගන්න කියලා. අවම වශයෙන් මූලික දැනුමක් හෝ අනිවාර්යම තියෙන්න ඕන. විශේෂයෙන්ම සර්විස් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා නම් ඕගොල්ලොන්ව විශ්වාස කරලා තව කෙනෙක් තමුන්ගේ වෙළඳ සන්නාමය තමුන්ට බාර දෙනකොට ඒ සම්බන්ධව යම් හෝ දැනුමක් ඔබට අනිවාර්යෙන් තියෙන්න ඕන. ඒක 2017 වෙනකන් අපි ඇත්තටම 2017 මැයි මාසේ icon කියන වෙළඳ නාමයෙන් අපි මේක පටන් ගන්නකන් අපි ඇත්තටම මේක සම්බන්ධව ඉගෙන ගත්තා. ඒ ඉගෙනීම ප්‍රායෝගිකව අපිට අත්හදා බලන්න ඒ වෙනකන් අපිත් එක්ක හිටපු අපේ ක්ලයන්ට්ලා අපිට ගොඩක් උදව් කරා. ඒකත් එක්ක ඒ අවුරුදු දෙකක පින්මෙන් අනතුරුව 2017 මැයි 28 වෙනිදා අද ඕගොල්ලෝ අඳුරන icon කියන ආයතනය මීට වඩා පොඩ්ඩක් වෙනස් ලෝගෝ එකක් එක්ක අපි 2017 පටන් ගත්තා. හරි දුලින්ද. දැන් සීමා මාකටිං ඉන්ජිනියරිං මේ වගේ හැම බෑග්ග්‍රවුන්ඩ් එකකින්ම එනෙක් ඇකඩමික් ක්වොලිෆිකේෂන්ස් තියෙන කෙනෙක් විදියට මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් ඇත්තටම ව්‍යවසායකෙක් වෙන්න මේ වීඩියෝ බලන කෙනෙක්ට වැදගත් වෙයි. මේ වගේ ඇකඩමික් ක්වොලිෆිකේෂන් ඇත්තටම වැදගත්ද? ඒක ව්‍යවසායකෙක් විදියට ඇත්තටම ෆීල්ඩ් එකේ පාවිච්චි වෙනවද? හොඳ ප්‍රශ්නයක්. මේ ඉගෙන ගන්න දේවල් නම් න්‍යායාත්මකව බලපුවම ෆීල්ඩ් එකේ පාවිච්චි වෙනවද කියන ප්‍රශ්නෙට ඍජුව දෙන්න පුළුවන් උත්තරේ නැහැ කියන එක. හැබැයි සහ ව්‍යවසායකයෙක්ට අධ්‍යාපනිකමය සුදුසුකම් අත්‍යවශ්‍යද? නෑ, අත්‍යවශ්‍ය නෑ. අධ්‍යාපන සුදුසුකම් නැතුවත් ඔබට ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන්. මම දකින දේ තුළදී අධ්‍යාපනිකමය සුදුසුකම් ව්‍යවසායකයෙක්ට යම්කිසි අත්වැලක්ද, ඒක යාට ඇඩ්වාන්ටේජ් එකක්ද කියලා ප්‍රශ්නය ඇහුවනම් මුෂ්තාක් මම කියන්නේ ඕ අනිවාර්යයෙන්. මම මේක මෙන්න මෙහෙම විස්තර කරන්න. දැන් මොරටුව විශ්වවිද්‍යාලය තුළදී මම ඉගෙන ගන්න රසායනික සහ ක්‍රියාවලී ඉංජිනේරු උපාධිය
ගත්තම සහ මගේ අයිකෝන් එකේ සම්බන්ධතාවයත් එක්ක බලපුවම කෙනෙක්ට කියන්න පුළුවන් මේක හසර පොළොව වගේ කියලා. න්‍යායාත්මක කරුණු වලින් ගත්තම ඔව් මේක හසර පොළොව වගේ. හැබැයි ඔබ නොදකින ඔබට සමහරවට මිස් වෙන එක කාරණාවක් තමයි ලංකාවේ පිළිගත් අධ්‍යාපන ක්‍රමයේ සුදුසුකම් තුල අන්තර්ගත වෙන එක වැදගත්ම ස්කිල් එකක් සමහර වෙලාවට මිනිසුන්ට මිස් වෙනවා. ඒ ඇවිල්ලා අපි දකින න්‍යායාත්මක කරුණු වලින් ඔබට ගිහිල්ලා තමුන් ඉගෙන ගන්න න්‍යායාත්මක කරුණු අධ්‍යයනය කරන න්‍යායාත්මක කරුණු ප්‍රායෝගිකව මිනිසුන්ගේ ගැටලු විසඳන්න වෙළඳ සන්නාමයකට ඇතිවන ගැටලු විසඳන්න ප්‍රායෝගිකව මේ න්‍යායාත්මක කරුණු පාවිච්චි කරන්න පුළුවන් කුසලතාවයක් ඇතැම් අවස්ථාවන්වලදී අධ්‍යාපනිකමය මේ ඇකඩමික් ක්වොලිෆිකේෂන්ස් වලින් සමහර වෙලාවට හදනවා. ඒක තමයි මම දකින විදිහට ව්‍යවසායකෙක් තුළ තිබිය යුතුම කුසලතාවය. කෙනෙක් සහජ හැකියාවෙන් කෙනෙක් උපතින් ඒ හැකියාව අරගෙන එනවා වෙන්න පුළුවන්. තවත් කෙනෙක් ඒ හැකියාව අධ්‍යාපනික සුදුසුකම් හා අනුබද්ධිත ප්‍රායෝගික පරීක්ෂණ රෝමය ඔක්කොමත් එක්ක බලපුවාම ඒක තුළින් දියුණු කරගන්නවා වෙන්න පුළුවන්. හැබැයි ගොඩක් අධ්‍යාපනිකම සුදුසුකම් මේ සොෆ්ට් ස්කිල් එක ඩිවලප් කරන අතරතුර දීම යම්කිසි කාලසටහනකට වැඩ කරන්න ටාගට් එකකට වැඩ කරන්න ඔබ්ජෙක්ටිව් එකක් කොහොමද අපි මේවා කරගන්නේ කේස් ස්ටඩියකට අපි විසඳුමක් ලබා දෙන්නේ කොහොමද න්‍යායාත්මක කරුණු දත්ත විශ්ලේෂණය කරන්නේ කොහොමද කියනවා වගේ කුසලතාවයන් ටිකක් ඔබ නොදැනුවත්වම ඔබ තුල නිර්මාණය කරනවා. ඒක සමහරලාට ඉංජිනේරු උපාධියකින් වෙන්න පුළුවන් ගිරුම්කරණයේ සම්බන්ධ උපාධියකින් වෙන්න පුළුවන් කළමනාකාරීත්වයේ සම්බන්ධ උපාධියකින් වෙන්න පුළුවන් වෙළඳ ප්‍රවර්ධනයේ සම්බන්ධ උපාධියකින් වෙන්න පුළුවන්. හැබැයි මේ තියෙන කුසලතාවයක් එක ප්‍රායෝගිකව ඔබ යොදන්න දන්නේ නැත්නම් අධ්‍යාපන සුදුසුකමකින් ඇති වැඩක් නැහැ. අර අකුරු ටික නමට යටින් තිබ්බයි කියලා ව්‍යවසායකයෙක් වෙන්නෙත් නැහැ ව්‍යවසායකයෙක් කරවන්නත් බෑ. හැබැයි ඒ අකුරු වලින් ලබාගත් න්‍යායාත්මක දැනුම ප්‍රායෝගිකව යොදවන්න ඔබ තුල ඇති කුසලතාවයක් පවතිනවාද හෝ ඒ කුසලතාවය ඕගොල්ලෝ ප්‍රවර්ධනය කරගෙන තියෙනවා නම් විශ්වවිද්‍යාලයකින් හෝ යම් කිසි අවස්ථාවකින් මම හිතනවා ඒක තමයි ව්‍යවසායකෙක් වේවා එහෙම නැත්නම් යම් කිසි ආයතනයක වැඩ කරන කෝපරේට් මෙම්බර් කෙනෙක් වේවා දැන් මේ අවස්ථාවේදී ජොබ් මාකට් එක තුල හොයන්නේ අන්න ඒ වගේ උදවිය. න්‍යායාත්මක දැනුමෙන් ඔබට ගිහිල්ලා ගැටලු වලට උත්තර දෙන්න පුළුවන් මිනිස්සු තමයි අපිට ඕන ව්‍යවසායකෙක් හෝ නොවේවා. හරිද බින්ද දැන් මේ ආපු ගමනත් එක්ක 2017 අයිකෝන් එක පටන් අරගෙන දැන් 2017 පටන් ගත්තට පස්සේ බිස්නස් එක ග්‍රෝ කරන්න මොකද්ද ඔයගොල්ලෝ අරන් තිබ්බ ඔයගොල්ලෝ ගත්ත ක්‍රියාමාර්ග ටික? හොඳ ප්‍රශ්නයක්. මගේ තිබ්බ මේන් අදටත් මම පාවිච්චි කරන එකම මූලධර්මයක් තමයි මේ ඩිජිටල් අවකාශය තුළ අර අපි කියනවා මේ පරතරක් නැහැ නිමාවක් නැහැ මේක පුදුම ෆාස්ට් ඔපචුනිටිස් තියෙන දෙයක්. මම සාමාන්‍ය හැමතිස්සෙම මගේ ටීම් එකට පවා අදටත් කියන කාරණාව තමයි අපි සමහරට මේකෙන් සාමාන්‍යයෙන් 10%ක්වත් ප්‍රයෝජනයට ගන්න නැතුව ඇති. මේක තුළද තව කරන්න පුළුවන් දේවල් අසීමාන්තිකයි. මම හැමතිස්සෙම හිතපු කාරණාවක් තමයි කවදා හරි ක්ලයින්ට් කෙනෙක් මගෙන් ඇහුවොත් අපි දන්නවා අපි සාමාන්‍ය කැම්පේන් එකක් රන් කරනවා. කැම්පේන් එකක් රන් කරද්දී සාමාන්‍යයට ක්ලයින්ට් කී තියෙන අවශ්‍යතාවයන් වලට එහා ගිහිල්ලා එක එක ඩිෆරන්ට් අවශ්‍යතාවයන් තියෙන්න පුළුවන්. අපි හිතමු ඒ කාලේ මුල්ම පටන් ගන්න කාලේ අපි ළඟ ඩෙවලපර්ස්ලා එහෙම කවුරුත් නැහැ. අපි ළඟ හිටියේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා සහ ආර්ට් වර්ක් එකක් ඩිසයින් කරන්න පුළුවන් පුද්ගලයන් පමණයි. එතකොට ඒ වෙලාවේදී ක්ලයින්ට් කෙනෙක් මගෙන් පළවෙනියෙන් ඇවිල්ලා අහුව මේ වෙබ්සයිට් එකක් තියෙනවා මේ වෙබ්සයිට් එක ඩෙවලොප් කරගන්න පුළුවන්. මම ඒක කතා කරන්නේ 2017 දී. එතකොට දැන් අයිකෝන් එකෙන් ඇවිල්ලා කවුරු හරි වෙබ්සයිට් එකක් නෙමෙයි සම්පූර්ණ ඉන්ටිග්‍රේටඩ් සිස්ටම් එකක්ම ඩෙවලොප් කරන්න පුළුවන්ද කියලා අහුවොත් අපි ළඟ වෙනම ආයතනයක්ම තියෙනවා අයිකෝන් ලැබ්ස් කියලා IT ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක ඕගොල්ලන්ට කැමති විදිහට බේස්පෝක් සොෆ්ට්වෙයාර් එකක් ඩෙවලොප් කරලා දෙන්න පුළුවන්. හැබැයි ඒ කාලේ අපි ඩෙවලොප් කරන්න තියා CMS එකක් කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. හැබැයි මගේ තිබ්බ එක ප්‍රතිපත්තියක් තමයි කවදාවත් ක්ලයන්ට් කියන්නේ නැහැ මට මේක කරන්න බෑ කියලා. ක්ලයන්ට් ඔබෙන් යමක් ඇහුවොත් හැමතිස්සෙම ඔව් අනිවාර්යෙන්ම අපිට අනිවාර්යෙන් මේක කරලා දෙන්න පුළුවන් කියන පණිවිඩය සහ විශ්වාසය තමුන්ගේ සේවාදායකයන්ට තමුන් ලබා දෙන්න ඕන. මේකේ කාරණා දෙකක් තියෙනවා. එකක් ඔබ නොදැනුවත්වම ඔබ ග්‍රෝ වෙනවා. මොකද ඕගොල්ලෝ කර කර ඉන්නේ කාරණා දෙකයින
තුන්වෙනි කාරණාවත් කරන්න ඔබ නොදැනුවත්වම පටන් ගන්නවා. දෙවෙනි එක තමුන්ගේ සේවාදායකයන්ට තමුන් කෙරෙහි ලොකු විශ්වාසයක් ඇති කරනවා. අපි මේ ඉන්ඩස්ට්‍රී එක තුලදී මේ විශ්වාසය නැත්තම් අපිට දේවල් කරන්න අමාරුයි. තමුන්ගේ සේවාදායකයන්ට තමුන් කෙරෙහි විශ්වාසයක් තියෙන්න ඕන. ඔව් මේ ඩිජිටල් අවකාශය තුලදී අපි icon එකට කිව්වොත් දුලින්දට කිව්වොත් නැත්නම් ඔබේ ආයතනයට කිව්වොත් ඔගොල්ලෝ ඉන්න මොකක් හෝ සෙක්ටර් එකක් වේවා ඔගොල්ලෝ භාණ්ඩයක් නිෂ්පාදනය කරන මොකක් හරි නිෂ්පාදනය කරනවා නම් මේගොල්ලන්ට කිව්වොත් අනිවාර්යයෙන් මේගොල්ලෝ කොහෙන් හරි වැඩේ කරනවා කියන විශ්වාසය තියෙන්න ඕන. අපි කවදාවත් අපි ළඟට ආපුවම සමහරවිට අපි දන්නේ නැහැ අපි කියන්නේ අනිවාර්යයෙන් අපිට කරලා දෙන්න පුළුවන් කියලා පස්සේ අපි එක්කෝ වැඩේ කරන හැටි ඉගෙනගෙන වැඩේ කරනවා එහෙම නැත්නම් කරන්න පුළුවන් පුද්ගලෙක්ව අපි අතුල්ට ගන්නවා. ඕක අපි පාවිච්චි කරපු බොහොම සරල ප්‍රතිපත්තියක්. දෙවන ප්‍රතිපත්තිය තමයි මම විශ්වාස කරන සහ තමමත් විශ්වාස කරන දෙයක් කරපු සහ තමමත් විශ්වාස කරන දෙයක් තමයි මේ ඉන්ඩස්ට්‍රී එක ඇතුළතදී ක්ලයන්ට් කෙනෙක් එක්ක ගොඩනගා ගන්න ඒ රිලේෂන්ෂිප් එක ඒ සම්බන්ධතාවය තුල ඕගොල්ලොන්ට තව අලුත් ක්ලයන්ට්ලා 10 දිනක් හොයා ගන්න පුළුවන්. මම ඒක හැමතිස්සෙම අත්දකපු දෙයක්. හොඳ දෙයක් හොඳ විදිහට අපේ උපරිමය දීලා ලබා දෙනවා නම් අපි පාවිච්චි කරන අපි අදටත් icon එක තුලදී අපි විශ්වාස කරන කාරණාවක් තමයි අපි SLA එකක් sign කරලා client onboard කරාන් පස්සේ client ගේ වෙළඳ සන්නාමය ඇවිල්ලා client ගේ නෙමෙයි ඒක අපේ වෙළඳ සන්නාමයක්. අපි තවමත් අපි handle කරන ඕනම brand එකක් ගැන කතා කරන්නේ අපේ brand එකක් කියලා. එතකොට ඒ හැඟීම තමුන්ගේ වෙළඳ සන්නාමයක් ලෙස මේක රැකගන්න මේක ප්‍රවර්ධනය කරන්න මේක nurture කරන්න තමුන්ට පුළුවන් කියන විශ්වාසය තමුන්ට තමුන්ගේ සේවාදායකයන්ට දෙන්න පුළුවන් නම් ඒ සේවාදායකයා අනිවාර්යයෙන්ම ඒ පණිවිඩය තවත් කීප දෙනෙක්ට ලබා දෙනවා. අපි කියනවා word of mouth කියලා. මේක electronically වෙනවා නැත්නම් භෞතික වශයෙන් උත් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. තුන්වෙනි කාරණාව ඇවිල්ලා කවදාවත් අපි හිතමුකෝ ලොකු ආයතනයක් දිහා බලලා හිතන්න එපා මේක අපිට ලබා ගන්න බෑ මේ ආයතනයට අපි තාම සූදානම් නැහැ වගේ හැඟීමක් නිර්මාණය කරගන්න එපා. මොකද ඔබ ඔබව ලිමිට් කරගන්නවා නම් ඔබ ඔබව රෙස්ට්‍රික්ට් කරගන්නවා නම් එතනින් එහාට ඔබේම growth එක තමයි ඔබ රෙස්ට්‍රික්ට් කරගන්නේ. ඒතකොට හැමතිස්සෙම හිතන්න මේ ලෝකේ ඉන්න ලොකුම කම්පැනි එක ඇවිල්ලා ඔබෙන් ඔබ නිෂ්පාදනය කරන භාණ්ඩය හෝ සේවාව ඉල්ලුවොත් ඔබට වඩා ඒ භාණ්ඩය හෝ සේවාව නිර්මාණය කිරීමේ හැකියාව ශක්තිය තියෙන තව ආයතන 100ක් තිබ්බා ඔබට යම් කිසි කොන්ෆිඩන්ස් එකක් තියෙන්න ඕන. ඔව් මේ ආයතනයට මේක ලෝකේ ලොකුම ආයතනය වෙන්න පුළුවන්. හැබැයි ඒ ආයතනයට අවශ්‍ය භාණ්ඩය හා සේවාව ලබා දීම සඳහා මට හැකියාවක් තියෙනවා කියන එක. ඒ හැකියාව ඒ අදිෂ්ඨානයේ තියෙනවා නම් මං හිතනවා මේ කාරණා තුනත් එක්ක තමුන්ගේ ආයතනය ප්‍රවර්ධනය කර ගැනීම, grow කර ගැනීම කියන එක බොහොම සාමාන්‍ය සරල යථාර්ථයක් වෙනවා. මම මේ කිව්වේ න්‍යායාත්මකව මං කියන ටෙක්නිකලි තව කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. තමුන්ගේ ආයතනයේ ප්‍රවර්ධනය සම්බන්ධව තමුන් නිෂ්පාදනය කරගන්න එක, තමුන්ගේ වෙළඳ සන්නාමය කොහෙද හරියටම පොසිෂන් කරගන්නේ කියන එක අවබෝධ කරගන්න එක. මේ කාරණාවලට අමතරව ආයතනයේ ප්‍රධානය හැටියට ව්‍යවසායකයෙක් වෙනවා නම් ඔබ මේ වීඩියෝ එක ස්ටාර්ට්අප් ඕනර් කෙනෙක් විදිහට ඔබ බලාගෙන ඉන්නවා නම් ඔබ සතුව තියෙන්න ඕන මූලික ප්‍රතිපත්ති තුන මං හිතනවා මේ මං කිව්ව ප්‍රතිපත්ති තුන කියලා. හරි දුලින්ද. හරි දැන් 2017 පටන් අරගෙන මේක grow කරලා දැන් මේක ඩුබායි ඔස්ට්‍රේලියාව වගේ රටවල් වලටත් එක්ස්පෑන්ඩ් කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ ඉන්ටර්නැෂනල් එක්ස්පෑන්ෂන් එක කොහොමද සිද්ධ වෙන්නේ? කොතනින්ද ඒක ඒ පටන් ගන්න සිද්ධ වෙන්නේ? අර පන් ඉස්සල කිව්වා වගේ icon එකේ සමහර මුලාරම්භ සිද්ධි අර පන් ඉස්සල කිව්වා වගේ happy mistakes ගොඩක් වෙලාවට. ඩුබායි වලට අපි මේක එක්ස්පෑන්ඩ් කරද්දි මෙන්න මේ වගේම කතාවක් තමයි සිද්ධ වුනේ. මම හිතන්නේ මේ කතාව ගොඩක් වැදගත්. අර මම ඉස්සෙල්ලා කිව්ව කතන්දරෙත් එක්ක සම්බන්ධ කරගන්න පුළුවන්. 2019 අගෝස්තුවල මට ඊමේල් එකක් එනවා. රයිට්. මේ ඊමේල් එක ආවේ නවීඩ් පිරිසාඩා කියලා පුද්ගලයෙක්ගෙන් මට ඊමේල් එකක් එනවා. Hello Dulinda, we are interested about your company. ඔබගේ company එක සම්බන්ධව අපි interested. ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. මේ ප්‍රොජෙක්ට් එක කරන්න ඔගලොත් එක්ක පාර්ට්නර් අප් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. and ඊමේල් එකේ අන්තිමට දාලා තිබ්බා please do respond at your earliest කියලා. දැන් මේ කතන්දරෙත් එක්ක අපි කිව්වා right. okay. මම මේ ඊමේල් එක බලපුවාම මම හිතුවා මේක fake email එකක්.
අපි ඕන තරම් ස්කෑම්ස් එනවා එක එක තැන්වලින්. මොකද ඒ වෙනකොට අපිට කිසිම අන්තර්ජාතික ක්ලයින්ට් කෙනෙක් හිටියේ නැහැ. ඉන්ටර්නැෂනල් ක්ලයින්ට්ස්ලා හිටියේ නැහැ. මං හිතුවා මේක ෆේක් එකක් වෙන්න ඇති කියලා. තව දවස් 4කින් විතර තවත් ඊමේල් එකක් ආවා ඒ පුද්ගලයාගෙන්ම. මේ ප්‍රොජෙක්ට් එක පොඩ්ඩක් අර්ජන්ට්, අපිට අර්ජන්ට්ලි ඔයත් එක්ක පොඩ්ඩක් සම්බන්ධ වෙන්න ඕන, මේක සම්බන්ධව කතා කරන්න. Please do respond at your earliest possible. We are stressed for time කියලා. ඒ වෙලාවේදී මම ඒත් හිතුවා ස්කෑම් එකක් වෙන්නත් ඇති කියලා. මම රෙස්පොන්ඩ් කරා. මට බලාගන්න ඕන පළවෙනි අවශ්‍යතාවය වුණේ මේක බොට් ඊමේල් එකක්ද කියලා. මම රිප්ලයි කරා Hi Navid, can you please let me know what is the referral point? මාව ඔයගලන්ට රිෆර් කරපු පුද්ගලයා කවුද කියන එක මට පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද කියලා. මගේ දැන් ඊමේල් එක ගියාම ඊමේල් සිග්නේචර් එකේ මගේ ටෙලිෆෝන් නම්බර් එක වැටෙනවා. මට විනාඩි 3කින් වගේ ඩුබායි වලින් කෝල් එකක් ආවා. ඉන්ටර්නැෂනල් කෝල් එකක් ආවා. මම හිතපු දේ වැරදි. මේ කතා කරපු අවස්ථාවේදී ඒ පුද්ගලයා කතා කරලා මට කිව්වා මෙහෙම ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. අපි අනිවාර්යෙන් කරන්න ඕන ශ්‍රී ලංකාවල. උගල කැමති නම් අපිට ආයතන දෙක එකතු කරගෙන මේ වැඩේ අනිවාර්යම කරන්න පුළුවන් කියලා. ඒක කියලා මතර මාසෙක අහමාරකෙන් විතර ඩුබායි වල හිටපු ලෝකේ මතර ඩුබායි වල ඉන්න හතරවෙනි fourth largest immigration investment company එක Wazir Group එක ලංකාවට ආවා. අපි ලොකු කැම්පේන් එකක් කරා කොළඹ සහ නුවර ප්‍රදේශ දෙක කේන්ද්‍ර කරගෙන. ඒ කැම්පේන් එකත් එක්ක අපි නොහිතපු අපි බලාපොරොත්තු නොවිච්ච සම්බන්ධතාවයක් අපි බලාපොරොත්තු නොහිත නොවිච්ච වෙලාවකදී සිද්ධ වුණා. ඔක්තෝබර් මාසේ මේක කරලා ඉවර කිරීමත් සමගම ඊළඟට නොවැම්බර් ඩිසෙම්බර් මන්ත්ස් දෙක අරගෙන ජනවරිවල නොවැම්බර් ඩිසෙම්බර්වල විශේෂයෙන්ම අපි ලොකු කැම්පේන්ස් ගණනාවක් මෝ මේගලොත් එක එකතු වෙලා කරා. අදටත් අපේ ඩුබායි වල ඉන්න පාර්ට්නර්ස්ලා වෙන්නේ අපේ ජේවී එකේ පාර්ට්නර්ස්ලා වෙන්නේ නවීන් ඇතුළු කණ්ඩායම ඉන්ෆැක්ට් ග්ලෝබල්. එතකොට මෙතනින් හදච්ච ඒ සම්බන්ධතාවය අර අපි කරපු එක කැම්පේන් එකකින් හදච්ච ඒ සම්බන්ධතාවය ජනවාරි පළවෙනිදා මම සාමාන්‍යයෙන් මගේ පුරුද්දක් විදියට දෙසැම්බර් 31 වෙනිදා සාමාන්‍යයෙන් මගේ ජීවිතේ වැදගත් පුද්ගලයන්ට මම සාමාන්‍යයෙන් පොඩ්ඩක් ස්තුති කරලා පොඩි මෙසේජ් එකක් දා. මේ මෙසේජ් එකට රෙස්පොන්ස් එකක් හැටියට නවීන්ගෙන් මට ජනවාරි පළවෙනිදා කෝල් එකක් එනවා අලුත් අවුරුද්දට සුභාශිංසන ඉදිරිපත් කරලා. මොකද හිතන්නේ මේ ඩුබායි වල අපි ජීවී එකක් පටන් ගත්තොත් ජොයින්ට් වෙන්චර් එකක් පටන් ගත්තොත් අයිකෝන් එක කියලා. මං හිතනවා අපිට ආපු හොඳම ආරංචියක්. ඒකත් එක්ක ගොඩක් ඉක්මනට මේ වැඩ මූව් වෙනවා. 2020 ෆෙබ්‍රුවරි වල කොවිඩ් වලට රට වහන්න මාර්ච් වල වහන්න දවස් 15කට විතර කලින් තමයි ආයි ලංකාවට ආවේ. අපි 2020 ෆෙබ්‍රුවරි වල ඩුබායි වල ඔෆිසස් ඕපන් කරනවා. මේ කතාවේ තියෙන හරය ඇවිල්ලා සමහර වෙලාවට ඕගලන්ට අර ඔපචුනිටීස් කියන ඒවා එන්නේ ජීවිතේ හිතන්නවත් බැරි වෙලාවන්වලදී. සමහර වෙලාවට ඒ ඔපචුනිටි එකක් එනකොට අපි සූදානම් නැහැ ඒ ඔපචුනිටි එක අර වැළඳගෙන බාර ගන්න. කවුරු හරි කෙනෙක් මට කිව්වා නම් එදා පළවෙනි අර ඊමේල් එක එද්දී මේ ඊමේල් එකෙන් පටන් ගන්න මේ සම්බන්ධතාවය ඉවර වෙන්නේ තව මාස 5කින් ඕගොල්ලෝ ඩුබායි වල ඔෆිසස් ඕපන් කරලා කියලා මම මේ පළවෙනි ඊමේල් එකට ආපු වෙලාවෙම රෙස්පොන්ඩ් කරනවා. හැබැයි සමහර වෙලාවට ඒ ඔපචුනිටි එක අපි ඒ විදිහටම බාරගන්නේ නැති වෙන්න පුළුවන්. ඔස්ට්‍රේලියා වල ප්‍රවර්ධනය සිද්ධ වුණේ බොහොම ප්ලෑන් එකකට අනුව. අපි ඊට පස්සේ ඉවැලුවේට් කරා අපිට ඊළඟට පෙනට්‍රේට් කරන්න පුළුවන් ලේසියෙන් පෙනට්‍රේට් කරන්න පුළුවන් කන්ට්‍රි එක මොකක්ද සහ විශේෂයෙන්ම අපි ඔෆිසස් ඕපන් කරනවා නම් ඒකට අවශ්‍ය රිසෝර්සස් ඊළඟට විශේෂයෙන්ම මම හිතන්නේ මේ ඉන්ඩස්ට්‍රි එක තුලදී තියෙන මූලිකතම ප්‍රොබ්ලම් එකක් තමයි ටැලන්ට් එක හොයන එක හියුමන් ටැලන්ට් එක හොයන එක. ඒ කියන කාරණාවත් ඔක්කොමත් එක්ක අපි ප්ලෑන් කරලා ස්ට්‍රැටජි එකක් විදිහට ගිය ගමනක් තමයි ඔස්ට්‍රේලියාවල අපි අන්තිමට නතර වුණේ. කොහොම නමුත් අර අනපේක්ෂිත සිදුවීම් සහ අපේක්ෂිත අපේම ප්ලෑන් එකකට අනුව අපේම ගිය ගමනක් එක්ක ගිය එක්ස්පැන්ෂන් එකක් තමයි මං හිතන්නේ අපේ ඉන්ටර්නැෂනල් එක්ස්පැන්ෂන්. රයිට්.
අඩු වයසෙන් පටන් අරගෙන ඉන්ටර්නැෂනල් ලෙවල් එකට අරගෙන යන්න පුළුවන් වෙච්ච මේ අයිකන් ආයතනය කොහොමද පටන් ගත්තේ වැදගත් වටිනා කතන්දර ගොඩක් මේ වීඩියෝ එකට ලැබුණා කියලා විශ්වාස කරනවා. ඉතින් ඔයාලට තාමත් කැමැත්තක් තියෙනවා නම් දුලින්ද පෙරේරාත් එක්ක personally connect වෙන්න ඔයාගේ ප්‍රශ්න උට යොමු කරන්න. මේ හැම දෙයකටම අවශ්‍ය links description එකේ අපි දාලා තිනවා. මීට අමතරව Simplebooks අපේ channel එක ලංකාවටම business ගැන හැම දෙයක්ම දන්න සිංහලෙන් කියලා දෙන අපේ channel එකව subscribe කරලා නැත්නම් මතක ඇතුව මේ වගේ videos තවත් ඉදිරියේදී බලා ගන්න කැමති නම් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.